මම එතුමාට කිව්වා ඔබතුමා මගේ යටතේ හිටපු කෝප්‍රල් කැඩට් කෝ එකේ ඔබතුමා දැන් අමුති කෙනෙක් කියලා ඉන්න දැක්කම මට හරි සන්තෝසයි සුබපතනවා එයාට අග්ගාලා ප්‍රතිචාර දැක්කුවා හීනමානෙන් මම එදා කෝප්‍රල් වුණාට ඔබ යටතේ මම ආද ඇමති ඔබතුමා මන්ත්‍රී කිව්වා දැන් මෙතන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා මන්ත්‍රී වෙලා දීර්ඝ කාලයක් එතකොට මම ඇමති එතකොට මම හමුදාපති වෙනකොට එයා ජනාධිපති අපි කවදාවත් ඒ වගේ ජරා කතා කියලා හීනමානේ පෙන්වන්න ගියේ නැහැ ඒවෙන් පේන්නේ පුද්ගලින්ගේ තියෙන අඩුපාඩු මිසක් දක්ෂකම් නෙමෙයි පොලිස් නිලධාරීන් මට කතා කරා 10 දෙනෙක් පමණ ඒ ඔක්කොම කිව්වා එසරත් විශේෂකරගේ පුත්‍රයා ડોක්ටර් කෙනෙක් පොලිසියේ දොස්තරලා නිල ඇඳුම් අඳින්නේ නැහැ කිව්වා ඒගොල්ලෝ තනතුර දීලා තියෙනවා හමුදාවෙත් ඉන්නවා හැම නමුත් නිල ඇඳුම් අඳින්නේ නැහැ මෙතනට ඇවිල්ලා තිබුණේ මම හිතන්නේ වෙලින් කාගේ හරි යුනිෆෝම් එකක් ඉල්ලලා ඇඳගෙන කොණ්ඩේ කපලා තිබුණේත් නැහැ එතකොට ඒවා හදාගන්න වෙනවා කොන්ද කෙලින් තියාගෙන නැවති කෙනෙකුට වැඩ කරන්න නම් ඒවා දැකලා හංගගෙන ඉඳලා වැඩක් නැහැ Facebook එකේ මඩ ගහලා වැඩක් නැහැ එතුමා කිව්වා එතුමා යුද්ධයට ප්‍රධාන සම්පතියන් පස් දෙනාගේ එක්කෙනෙක් කියලා. සිවිල් ආරක්ෂක හමුදා කියන්නේ අර STF එක වගේ සේනා විධායක කෙනෙක් යටතේ තියෙන හමුදාවක්. ඒවා යුද හමුදාවට සංසන්දනය කරන්න බෑ. අපි එතුමාට අඩුවානේ ආරක්ෂක කවුන්සලයටවත් එන්න දුන්නේ නැහැ කවදාවත්. අපි අර නිදාද දිනේදී එහෙම තමුන්නාසලා දකින්න පොලිස්පති හමුදාපතිවරු තුන්දෙනා ජනාධිපති පිටිපස්සේ හිට ගන්නවා. සිවිල් ආරක්ෂක බලකාය නායකයෙක්ද ඇවිල්ලා එතන හිට ගන්න බෑ. එතුමා අමුතු ලෝකෙක ජීවත් වෙන්න හිතනවා එතුමා කතා කරනකොටත් අපි යුද්ධ ඉවර කරා කියලා එතුමා වෙඩි හඩක් ඇහෙත් නැණක හිටියේ නැහැ ඊළඟට එතුමා කිව්වා යුද්ධේ කාලේ ආව මිලි බෑන්ඩ් ආවා කිව්වා තව කවුද ආවා කිව්වා ජනාධිපති හරවල ඇරියා කිව්වා ජනාධිපති යුද්ධයට බාධා කරන්න දුන්නේ නැහැ කිව්වා නමුත් මම එතුමාට මතක් කරන්න ඕනේ මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කියනවා නෙවෙයි එතුමා මේ අවධියේ ඉන්න තත්ත්වය අනුව මම කැමති නැහැ කොහොමත් එතුමාට මඩ ගහන්නත් නමුත් ඒ අවධියේ 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1 රජයේ තීරණය කරා සටන් විරාමයක් දෙන්න. මම ඒකට විරුද්ධ වුණා. සටන් විරාම වේලාවේ ත්‍රස්තවාදීන් අපට පහර දුන්නා. මගේ සෙබළු කිලෝමීටර් 4ක් පස්සට ගියා. මට සෙබළු 300ක් විතර නැති වුණා. ඒ සටන් විරාමයේ දීපු නිසා. තව කිලෝමීටර් 3ක් අපි පස්සට ගියා නම් අර මාන් කුලම කඩන් වැටුණා වගේ අවුරුදු 2යි මාසයක් කරපු යුද්ධයේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අපි ඊට අමාරුවෙන් එක මර්ධනය කරලා තමයි ඒ තත්ත්වේ බේරුණේ. සරත් වීරසේකර මහත්මයා ඒව දන්නේ නැහැ. එතුමා දන්නේ නැතුව යමක්ම හරියට ගැඹුරින් දන්නේ නැතුව මේවා කතා කරනවා. යුද්ධයේ ගෞරවය යන්නේ දේශපාලනක් කියන්ට කිව්වා. කොච්චර ලැජ්ජනති කතාවක්ද? මගේ ජීවිතේට මං ජීවිතේට අහලා නැහැ නිල ඇඳුමක් ඇඳපු මිනිහෙක් යුද්ධයේ ගෞරවය දෙනවා කියලා දේශපාලනක් කියන්ට. ඒකට හේතුව එතුමා කවදාවත් වෙඩි හඬක් ඇහෙන තැනක හිටියේ නැහැ. කවදාවත් වෙඩිල්ලකට මූණ දීලා නැහැ. එකන්ද එතුමා හිතන ඇති යුද්ධයේ ගෞරවය දේශපාලනක් කියන්ට කියලා. ඊළාට අවසාන වශයෙන් එතුමා කතාවේදී කිව්වා මට ඒක අහන්නත් ලැජ්ජයි මේ ලස්සන මේ උත්තරීතර සභාව ඇතුලේදී එතුමා කිව්වා විශේෂයෙන්ම මහජන ආරක්ෂා ගැන බාර වින්න ඇමති හැටියට එතුමා කිව්වා TN එක තහනම් කරන්න ඕනේ කිව්වා TN එක තහනම් කරනවා කියන්නේ උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරනවා කියන එක එතුමා මහජන ආරක්ෂක ඇමති දකුණට පමණක් නෙමෙයි උතුරට නැගෙනහිරට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොටම මහජන ආරක්ෂක ඇමති එතුමා දැනගන්න ඕනේ මෙතන ඉන්න අර සුමන්දිරම් ගරු මන්ත්‍රීතුමා සම්බන්ධන් මන්ත්‍රීතුමා කවදාවත් ජාතිවාදී අවුස්සලා නැහැ ජනතාව වෙනුවෙන් කතා කරනවා අපිත් කතා කරනවා ඒගොල්ලන්ටත් ඒ අයිතිය තියෙනවා ඒතකොට එහෙම කතා කරා කියලා කවුරු හරි දේශපාලන පක්ෂයක් අවලංගු කරන්න කියන තරම් මෝඩ නම් මේ රටේ අතීතයේ වෙච්ච දේවල් අමතක කරලා මහජන ආරක්ෂාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා එතුමා ඒවයි ගණන් ගන්න ඕනේ දේශපාලනය කියන්නේ මොකද්ද ජනතාවගේ අයිතිවාසිකම් කියන්නේ මොකද්ද ජනතාව ආරක්ෂා කිරීමේ අයිති අපිට තියෙන වගේ එතුමා මතක් කරන්න හොඳ නැහැ. දෙමළ සිංහල මුස්ලිම් කවුරු හෝ වේවා. මමයි පාඩම එතුමාට මතක් කරලා දෙන්න බොහොම ස්තුතියි. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.